හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න බියෝඩේල් හැඩට ගුණට රසට දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර වෙතින් 50%ක් දක්වා ආකර්ෂණීය වට්ටම් ඔබ ඔබේ ඡන්දයෙන් තෝරාපත් කර යවපු මේ ගම්පහ දිස්ත්‍රික්කයේ අලුත් මුහුණක් ගැන තමයි අපි අද කතා කරන්නේ. රුවන් මාපලගම කියන්නේ කවුද? මම දැන් අවුරුදු 20කට ආසන්න කාලයක් උපකාරක පන්ති ගුරුවරයෙක් ලෙස සේවය කරනවා. දැනටත් උගන්වනවා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් කලා අංශයෙන් උසස් පෙළ සමත් වෙලා තමයි මම කැලණිය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ ලබන්නේ. මම මෙහිදී සිංහල විෂය පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධියක් මගේ පළමු උපාධිය ලෙස ලබා ගන්නවා. ධනය තියෙනවා. බලය නැති නිසාද දේශපාලනයට ආවේ? ජාතික ජන බලවේගය කිසිම වෙලාවක ධනය තිබුණට, ජනප්‍රියත්වය තිබුණට, මොන දේ තිබුණත් දේශපාලනයට එන්න ඒක හැකියාවක්, ඒක සුදුසුකමක් නෙමේ ජාතික ජන බලවේගයේ. සමහර පළපුරුදු අයට අපත් නැතුව මේ ඡන්දයෙන් ගෙදර යන්න වුණා. ඇත්තටම එල්බෝන් අය නැත්තම් පළපුරුදු නැති අයද මේ මාලිමාවේ ඉන්නේ සහ ඔවුන්ට මේ දේශපාලනය කරන්න පුළුවන්? අපි දන්නවා පළපුරුදු අය මේ රට කරලා කරපු විදිහ. එයාලා පළපුරුදු දේශපාලනය කියලා හඳුන්වන්නේ මිනිස්සු බියවද්දගෙන, මිනිස්සුන්ගෙන් කප්පන් අරගෙන අධිකරණ වලින් වැරදිකරුව වෙලා, වැලි කපලා, පස් ගොඩ දාලා, එහෙම දේශපාලනයකට පළපුරුදු නැහැ. පළපුරුදු අය අවුරුදු 76ක් කළා. දැන් බලන්න කළ පුරුද්ද තියෙන අය රට කරන විදිහ අනාගතයේදී. දැන් ජාතික ජන බලවේගයේ අදහස මොකක්ද පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන්? පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් දැන් දරන මතයයි එදා දරපු මතයයි කියලා මත දෙකක් නැහැ කවි. එදා අපි පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් කිව්වෙත් අද කියන්නේ එකම දෙයක්. අපි රාජ්‍යම ඊට පෙරත් කිව්වා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නැත්තම් රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කරන්නට රජයක් ලෙස බැඳී සිටිනවා. හැබැයි එහෙම තිබියදී යම් දරුවෙකුට යම් දෙමව්පියෙකුට අවශ්‍ය නම් පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්න ඒ සඳහා ප්‍රමිතිගත පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයකට ජාතික ජන බලවේගයේ විරුද්ධත්වයක් නැහැ. ඇත්තටම ලංකාවේ ටියුෂන් නියාමනය කරන්න ඕනේ නැද්ද? ඔබ කිව්ව ලෙසම ටියුෂන් අධ්‍යාපනයේ ගැටලු තිබෙනවා. ලංකාවේ මේ බිහි වෙලා තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන මුළු බර රාජ්‍ය පාසල් අධ්‍යාපනයට විතරක් දරන්න පුළුවන් එකක් නෙමෙයි. ටියුෂන් වගේ වෘත්තියක් රජයකට මිල නියාමනයක් පාලනයක් කරන්න පුළුවන්කමක් නැහැ. දෙමව්පියෝ තීරණය කරනවා නම් රුපියල් 50,000 දීලා මම මේ මගේ දරුවව උගන්වන්නේ නැහැ කියලා උගන්වන්නේ නැතුව ඒ ආණ්ඩුවක් ඉදිරියට ඒක ප්‍රමිතිගත කළ යුතුයි කියන තැන උගුලා නැද්ද? මොනේ පෞද්ගලික උපකාර පන්තියට යවන්න ඕනේ කියන එකට රජයක් ලෙස අපට නීති දාලා සීමා කරන්න කිසිම උවමනාවක් නැහැ. එම අවශ්‍යතාවකුත් නැහැ. දැන් පසුගිය දිනවල කතා වෙච්ච දෙයක් තමයි මේ මන්ත්‍රී වරප්‍රසාද්. මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රයක් ලැබෙනවා. ඒ වගේම ඔබට පිස්තෝලයක් දෙනවා, නිවසක් දෙනවා. මේ වරප්‍රසාද මන්ත්‍රීවරයෙක්ට ඕනේද? අපට වාහන බලපත්‍ර එපා. මටවත් ජාතික ජන බලවේගයේ කිසිම මන්ත්‍රීවරයෙකුට තුවක්කු බලපත්‍ර අවශ්‍ය නැහැ. කොළඹින් නිවසක් අවශ්‍ය නැහැ. ඔය ජාතික ජන බලවේගයේ කවුරුවත් ඔය කියන කොළඹින් ගෙවල් තුවක්කු බලපත්‍ර, වාහන බලපත්‍ර කිසිවක් ගන්නෙ නැහැ. ස්ථිරයි. අපරාධය අපි මාලිමාවට දුන්නු ඡන්දය කියලා නොහිතෙන්නට ජාතික ජන බලවේග රජය කටයුතු කරනවා. ඉතින් තවත් අලුත් මුහුණකින් අපි හමු වෙනතුරු සමුගන්නවා.